ಎಲ್ಲವ ವಿಶಾಲತಮ ಪ್ರಜಾತಂತ್ರವಾದಿ ಮೆತಿವರಣ ಕ್ರಿಯಾದಾಮೆ ಲೆಸ ಸಲಕೆನ ಇಂದಿಯ ಮಹಾ ಮೆತಿವರಣೆಯ ಅದ ಆರಂಭ ಉಣ ಮೆಮರ ಚಂದದಾಯಕಿನ್ ಕೋಟಿ ಅಣು ಹಯಕ್ ಚಂದೆ ಪ್ರಕಾಶ ಕಿರೀಮಂಟ ಸುದುಸುಕಂ ಲಬಾ ತಿಬೆನವ ಆಂಡುವಕ್ ಪಿಹಿಟುವೀಮ ಸಂದಹಾ ಪಕ್ಷಕ್ ಹೋ ಸಂದಾನಯಕ್ ಇಂದಿಯಾವೆ ಲೋಕಸಭಾ ಮೆತಿವರಣ ಕೊಟ್ಟಾಶ 543ನ್ ಅವಮ ವಶೇನ್ 272ಕ್ವತ್ ದಿನಾಗತ ಯುತುಯಿ ಇಂದಿಯ ಮೆತಿವರಣ ಕೊಮಿಸಮಟ ಅಣುವ ಮೆವರ ಮೆತಿವರಣೆಯ ಸಂದಹಾ ಚಂದೆ ಪ್ರಕಾಶ ಕಿರೀಮಂಟ ಸುದುಸುಕಂ ಲಬಾ ಯತಿ ಸಮಸ್ತ ಸಂಖ್ಯಾವ 96,88,00,000 21,926ක් වෙනවා. ඉන්දියාවේ වයස අවුරුදු 100 ඉක්ම වූ ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 238,791ක්. වයස අවුරුදු 18ත් 19ත් අතර පළමුවරට ඡන්දේ ප්‍රකාශ කරන ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 1,84,81,610ක් බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද යන්ත්‍ර 155ක් භාවිත කරන අතර මැතිවරණ කටයුතු සඳහා ඡන්ද පොළ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් ඇතුළු 150,000ක සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන තිබෙනවා. වත්මන් ඉන්දියා පාර්ලිමේන්තුවේ නිල කාලය මේ වසරේ ජූනි 16 වෙනිදායින් තමයි අවසන් වීමට නියමිතව තිබෙන්නේ. මේ වන විට අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගත යුතුයි. නව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීමේ නිවේදනය මේ වසරේ මාර්තු 16 වෙනිදා ඉන්දියා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව මෙම මැතිවරණය අදියර 7කිනුයි පැවැත්වෙන්නේ. මැතිවරණ කොට්ටාෂ 102ක් අප්‍රේල් 19 වෙනිදා, මැතිවරණ කොට්ටාෂ 89ක් අප්‍රේල් 26 වෙනිදා, මැතිවරණ කොට්ටාෂ 94ක් මැයි මාස 13 වෙනිදා, මැතිවරණ කොට්ටාෂ 96ක් මැයි මාස 20 වෙනිදා, මැතිවරණ කොට්ටාෂ 49ක් මැයි මාස 25 වෙනිදා, ඡන්ද කොට්ටාෂ 57ක් ජූනි 1 වෙනිදා මැතිවරණේ පැවැත්වීමට නියමිතයි. මේ තත්ත්වයේ යටතේ 18 වන ලෝකසභා මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ පළමු අධියරයි අද දවසේ මේ විදිහට ක්‍රියාත්මක වන්නේ. තමිල්නාඩුවේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාෂ 39ක් සහ පුදුචේරිහි එක් පාර්ලිමේන්තු කොට්ටාෂයක් සඳහා අද ඡන්ද විමසීම ආරම්භ කෙරුණා. ජනතාව උනන්දුවෙන් ඡන්දේ ප්‍රකාශ කරන බව තමයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ. අද උදැසන 9 පමණ වන විට 12.55% ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ වී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අවසර දී ඇති ඡන්දදායකින්ට තම ලේඛනය සමග තමන්ට වෙන් කර ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් හවස 6 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසා තිබෙනවා. තමිල්නාඩු ප්‍රධාන මැතිවරණ නිලධාරී සත්‍යප්‍රදා සාහු පවසන්නේ අද දින තමිල්නාඩුවේ මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ නිලධාරීන් 332,000ක් සහ පොලිස් නිලධාරීන් 100,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව තමිල්නාඩුවේ ඡන්ද මධ්‍යස්ථාන 68,000ක් පිහිටුවා තිබෙනවා. වයස අවුරුදු 85ට වැඩි පුද්ගලයින් සහ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමට ප්‍රාන්ත රජයෙන් බස් රථ යොදා ඇති අතර ඒ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා පවසන්නේ. අවශ්‍ය නම් 19.50 අමතා වාහනයක් ගෙන්වා ගත හැකි බවද ඉන්දියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. අද දින ආරම්භ කෙරුණු මෙම මැතිවරණය ජුනි 1 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. මෙහි මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජුනි 4 වනදායි.